ඇයිබෝන් සුබ උදෑසනක්. රීදා දවසේ හරියට මුදෑසනට මම ඕගලන්ගේ ආලින්දයට ගිය සතිය පොරොන්දු වෙච්ච විදිහටම. අද දවසේ පුරාහෝරා දෙක කාලයක් මම රැඳිලා ඉන්නවා රීදා නෙළුමෙලත් එක්ක. මේ පුරාහෝරා දෙක කාලය අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබ දන්නවා හැමදාම වගේ රීදා නෙළුම් වලින් ඔබේ ජීවිතයට වැදගත් වෙන බොහෝම දේවල් අරන් එනවායි කියලා. අද දවසෙත් විශේෂාංග බොහොමයක් අරන් ඇවිල්ලා තිනවා. අපි පළවෙනි විශේෂාංගය සඳහා යොමු වෙමු රැඳී ඉන්න රීදා නෙළුම් වලත් සමග. අද දවසේදීත් සුපුරුදු විදිහටම අපි මේ සූදානම් වෙන්නේ නෙළුම් මිල තුලින් ඔබට වැදගත් වන කරුණු කාරණාවන් ගණනාවක් කතා කරන්නට. ඔබට අද දවසේ අපි කියන සූදානම් වෙන්නේ ආධුනික අයෝමිය පුරුෂයා තේරීමේ තරංගාවලිය පිළිබඳව. ඉතින් අගෝස්තු මාසයේ 19 වෙනි සෙන්සුරාදා තමයි පැවැත්වෙන්නේ. හොරන් ශ්‍රීපාලි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ තරංගාවලිය පිළිබඳව අද දවසේ අපි මේ අඩහෝරාවේදී කතා කරන්න සූදානම්. මේ පිළිබඳව අපත් සමගින් කතා කරන්නට කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මන්නේ ගරු ලේකම් නිහාල් වීරතුංග මහතාපත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබතුමන්ව ආයුබෝවන් සුබ උදෑසනක් කියලා අද වැඩසටහන. ආයුබෝවන් සංක සුබ උදෑසනක්. නිහාල් මහත්මයා දැන් අපි දැනගන්න කැමතියි මොකක්ද මේ ආධුනික අයෝමිය පුරුෂයා තේරීමේ තරංගාවලිය කියන්නේ? ඔව් මේක ඇහිලා ඇත්තටම ජාතික තරංගයක් අපේ පැවැත්වෙන ජාතික තරංග කීපයක් තියෙනවා. ඉන් ඇත්තටම මේ මේක ඇත්තටම ප්‍රධානම තරංගයක්. මොකද මෙතනින් තමයි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තලයට ක්‍රීඩකයෝ එලියට පැමිණෙන්නේ බිහි වෙන්නේ. ඉතින් මේක ඉතාම වැදගත්. මෙම තරංගයට කිසිම ප්‍රවීණ ක්‍රීඩකයෙකුට ඉදිරිපත් වෙන්න බෑ. ඒ කියන්නේ ජාතික සහ ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත් වෙලා තිබෙන සහ ජයග්‍රහණ ලැබලා තියෙන ක්‍රීඩකයන්ට මෙම තරඟයට ඉදිරිපත් වෙන්න බෑ. මේක තනිකරම ආධුනික ක්‍රීඩකයන්ට පමණක් සීමා වූ තරඟයක්. දැන් නිහල් මහත්මයා මේ වගේ තරඟාවලියකට සහභාගී වෙන්න ආධුනික අයෝමිය පුරුෂයා තේරීමේ තරඟාවලියකට සහභාගී වෙන්න එහෙම කියන්නේ මොකක් හරි ක්‍රීඩා සමාජයක ලියාපදිංචි වෙලා තිබෙන්නට ඕනි. ඒ මාර්ගය ඔස්සේ තමයි මේ තරංගාවලියත් සමගින් සම්බන්ධ වීමේ හැකියාව තිබෙන්නේ. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔව්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔයා ඒ අදහස් කරපු දේ මට තේරෙනවා. මෙතෙන්දී ඔයා අදහස් කරන්නේ කියන්නේ ලංකාවේ මම හිතන්නේ ක්‍රීඩා සමාජ ගත්තොත් හැම නගරකම මම හිතන්නේ බැලුවොත් ක්‍රීඩා සමාජ පහකට එහා තියෙනවා දැන් අද වර්තමානයේ. මම හිතන්නේ අදහස් කරේ මේ සියලුම ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ට මෙම තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන් දෙන. එහෙම නේද සංක? මං හරිනේ. එතකොට මම මෙතෙන්දී පැහැදිලිවම කියන්න ඕන ක්‍රීඩා සමාජ කොච්චර තිබ්බත් ඒ කොයිම ක්‍රීඩා සමාජයකටවත් එහෙම හිතුමතේ මෙම තරඟවලට ඉදිරිපත් වෙන්න බෑ. මොකද ක්‍රීඩා සමාජ අනිවාර්යයෙන්ම කායවදනා ශාරීරික යෝග්‍යතා සම්මේලන ලියාපදිංචි වෙන්න ඕන. මම කායවදනා ශාරීරික යෝග්‍යතා සම්මේලන ගැන කිව්වොත් ඇත්තටම අප සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන පැරණිතම සම්මේලන වලින් එකක්. ක්‍රීඩා සමාජ කියන්නේ සම්මේලන 64ක් තියෙනවා. ඒ 64න් ක්‍රීඩා අමාත්‍යාංශයේ තුන්වෙනි ස්ථානයේ ලියාපදිංචිලා තියෙන පැරණිතම සම්මේලනයක් ශ්‍රී ලංකා කායවදනා ශාරීරික යෝග්‍යතා සම්මේලන කියන්නේ. එතකොට මේ කායවදන සම්මේලනයේ අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩා සමාජ ලියාපදිංචි විය යුතුයි. මේ වගේ ජාතික සහ ජාත්‍යන්තර තරඟ වලට ඉදිරිපත් වන ක්‍රීඩකයෝ ඉදිරිපත් කිරීමට නම් එහෙම නොවුනොත් එහෙම ඒගොල්ලන්ට කොච්චර දක්ෂ ක්‍රීඩකෙක් වුණත් ජාතික සහ ජාත්‍යන්තර තරයට යන්න බෑ. ඒක හීනයක් විතරයි. මහත්මයා නිහල් මහත්මයා ඒ මතක් කරපු දේ බොහෝ වටිනවා. අපි බලන් ඉන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ අපි හැමෝගම හීන තිබෙනවා. ඒ හීන වලට යන්න නම් හරියාකාරව හරි මාර්ගය ඔස්සේ යෑම වැදගත් වෙන්නේ. මම හිතන්නේ නිසියාකාරව මේ දේවල් නොදැනුවත්කම නිසාවෙන් තමයි ඔවුන් එක හීනයක් වන්නටම ඉඩ හරින්නේ. ඒත් එක්කම නිහල් මහත්මයා ජාතික තරගාවලිය පවත්වන්නේ සාමාන්‍යයෙන් කොළඹ ආශ්‍රිත කරගෙන. නමුත් මෙවර ජාතික තරගාවලිය මේ ආධුනික අයෝමිය පුරුෂයා තේරීමේ තරගාවලිය හොරණ පුරවරයට ගෙනල්ලා තිබෙනවා. මේකට විශේෂ හේතුවක් තිබෙනවද? ඔව්, ඉතින් ඇත්තටම ඒකට විශේෂම හේතුව මට දක්වන්න පුළුවන්. මෙම හොරණ පුරවරයේ කියන්නේ මෙගා පව ක්‍රීඩා සමාජය මම හිතන්නේ ගමගේ සමන් කුමාර මහත්මයාගේ සභාපතිත්වයෙන් යුත්
හොර මෙගා අපව ක්‍රීඩා සමාජය අප ශ්‍රී ලංකා කාවදාන ශාගයුත සම්මේලන ව්‍යාපංචිලා තිනවා. ඉතින් ඔහු තමයි මේ ජාතික කර්තව්‍යයට උරු දීලා මේ පාර වැඩ කටයුතු කරන්නේ. මෙම ජාතික අයම පුරුෂයා තේරීමේ ආධුනික අයම පුරුෂයා තේරීමේ තරඟාවලියේ සියලුම මෙහෙවීම් කටයුතු සහ සියලුම බර පැන දරාගෙන ක්‍රීඩකයෝ ඉදිරියට ගෙනීමට එළියට ජාතික තලයට පිවිසීමට අවශ්‍ය සියලුම කටයුතු මේ හොර්ණ මෙගාපව ක්‍රීඩා සමාජයේ ගමගේ සමන් කුමාර මහතා කටයුතු කරන ඒකයි විශේෂ හේතුව මේ හොර්ණ ප්‍රදේශයට මෙම තරඟය පැමිණෙන්නේ. අතර මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරනවා සමන් කුමාර මහත්මයාට මෙම ජාතික කර්තව්‍යයට උරනුර ගැටිලා මේ ක්‍රීඩා තරඟය තුළින් ජාතික තලයේ ක්‍රීඩකයෝ බිහි කරන්න උත්සාහ කිරීම ගැන. ඒ වගේම නිහල් මහත්මයා දැන් මේ තරඟාවලියට සහභාගී වෙන ක්‍රීඩකීන්ට මොන වගේ තරඟ කොන්දේසිද විනිසුරු මඩුල්ල මොන වගේ හැකියාවන්ද මොවුන්ගෙන් අපේක්ෂා කරන්නේ? ඔව් ඇත්තරම මෙම තරංගය පූර්ණ අධීක්ෂණය ශ්‍රී ලංකා කාවදාන ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සිදු කරනවා. අපේ විනයක් තියෙනවා. ඇත්තර විනයක් නැත්නම් පැවැත්මක් නැහැ. අපේ ව්‍යවස්ථාවක් තියෙනවා. ක්‍රීඩා අනපනත් ව්‍යවස්ථානුකූලව ඒ විනයානුකූලව ඒ ක්‍රීඩකයෝ ඉදිරිපත් විය යුතුයි. කාවදාන ශාරීරික යෝග්‍යතා සම්මේලන ලියාපදිංචි සියලුම ක්‍රීඩා සමාජ මේ පිළිබඳ දැනුවත්. එතකොට ඒකේ ඉන්න පුහුණුකරුවෝ ඒ නියමිත විනයානුකූල සහ ඒ ක්‍රීඩා නීති රීති අනුව තරඟ කර යුතු ආකාරයේ ක්‍රීඩකයන්ට ඇත්තරම උගන්වලා තමයි මෙම තරඟාවලියට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තර ඉතින්දී එතකොට අපේ කාවදාන සම්මේලන විනිශ්චයකරුවන්ට කිසිම අපහසුාවක් නැහැ. තරඟේ විනිශ්චය කිරීම පමණයි තිබෙන්නේ. යම්කිසි අවස්ථාවක විනය විරුද්ධ ක්‍රියාවක් වුණොත් අපි ඒකට නීතිමය පියවර අපේ ව්‍යවස්ථානුකූලව අපි නීතිමය පියවර අරගන්නවා. නිහල් මහත්මයා දැන් මේ 19 වෙනිදා අගෝස්තු මාසේ 19 වෙනිදා පැවැත්වෙන තරඟාවලියට අපිට කියන්න කොයිපමණ ක්‍රීඩකයන් සංඛ්‍යාවක් සහභාගී වෙනවද මේ තරඟාවලියට? ඔව් අපි වර්ෂයක් පාසා බැලුවොත් මෙම තරඟය සෑම වර්ෂයකම පවත්වනවා. ඉතින් පෞගේ වර්ෂයේදී හැරලා බැලුවොත් එහෙම ඊට එපිට වර්ෂයේදී හැරලා බැලුවොත් එහෙම සෑම වර්ෂයකම තරඟකාරීත්වය වැඩි එන්න ක්‍රීඩකයෝ සහභාගීත්වය වැඩි. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා අපි අතන විශේෂයෙන්ම අපේ විධායක සභාවම බලාපොරොත්තු වෙනවා මෙවර ක්‍රීඩකයෝ 200කට අධික සංඛ්‍යාවක් මෙම තරඟවලට ඉදිරිපත් වීමට වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔව් මං හිතන්නේ ඔබට වැදගත් වෙන කරුණු කාරණා ගණනාවක් අද දවසේ අපි කතා කරමින් සිටින්නේ. තවත් කරුණු ගණනාවක් තිබෙනවා කතා කරන්නට. ඊට ප්‍රථමයෙන් අපි මේ සූදානම් වෙන්නේ නෙළුම් මිල තුරෙන් කැටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එක්තු වන්නේ නෙළුම් මිල සමගින්. ඉතින් නිහල් මහත්මයා දැන් යම්කිසි කෙනෙක්ට දැන් ගමක ජීවත් වෙන පිරිසකට දැන් තරුණයේ සිට පුත්කලෙන් ඉන්නවා ඔවුන්ට ආශාවක් තිබෙන්නට පුළුවන් මේ ශේස්ත්‍රෝස්සේ මම අපි කට්ටිය එකතු වෙලා ක්‍රීඩා සමාජයක් බිහි කරනවා කියලා. නමුත් ඒ ක්‍රීඩා සමාජය ආරම්භ කිරීමට හැකියාව අපි ඕනම කෙනෙක්ට තිබෙනවා. නමුත් මේක නීත්‍යානුකූල භාවයක් තිබිය යුතුයි. මේ විදිහට කොහොමද නීත්‍යානුකූලව ක්‍රීඩා සමාජයක් අපි ආරම්භ කරන්නේ? අපි බලන ආදරණීය ප්‍රේක්ෂකයින්ට මේ පිළිබඳව හරියාකාරව දැනුවත් වීමක් කරමු. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් ඇතරම සංක. මොකද කිව්වොත් ඇතරම අද මුදල් තියෙන අය හිතුමතේ ක්‍රීඩා සමාජ බිහි කරනවා. ඇතරම ඒක ක්‍රීඩා සමාජයක් ආරම්භ කරන එක ඉතාම වැදගත්. මොකද අද අපේ සමාජයේ මුළු ලෝකෙම දිහා බැලුවොත් අපේ රට තුළ සහ මුළු ලෝකෙ දිහා බැලුවොත් එහෙම බෝනෝන රෝගවලට ලක්වෙන සංඛ්‍යාව ඉතාම ඉහළයි. ඉතින් එතකොට අපි මේ වගේ ක්‍රීඩා සමාජ බිහි කරනකොට ඒකට අපි ඇත්තටම උදව් කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද මේකේ තියෙන ක්‍රමවේදය කියලා. ඇත්තටම ක්‍රීඩා සමාජයක් අපි බිහි කරන් පස්සේ ඒක නීත්‍යානුකූල විදිහට කාර්යන සම්මේලන ව්‍යාපංච කරනවා කියන්නේ මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ තමයි මේ සියලුම දේවල් පරිපාලනය වෙන්නේ. අපේ කාර්යන සම්මේලනයේ පවා පරිපාලනය වෙන්නේ ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන අනපනත් ජසත් නියෝග අනුව තමයි. එතකොට එහෙම හිතුමතේ අපි එහෙම ඕන විදිහට ක්‍රීඩා සමාජවලට අවශ්‍ය අනුමැතිය ලබා දෙන්නේ නැහැ. ක්‍රීඩා සමාජයක් අපෙන් ක්‍රීඩා කාර්යන සම්මේලනයේ ලිඛිතව ඉල්ලීමක් කරන්න ඕනේ. අපි මෙන්න අහවල් නගරේ අහවල් ස්ථානයේ අහවල් ලිපිනේ මෙම
ක්‍රීඩා සමාජය බිහි කරනවා ඒ මේ ආරම්භ කරලා තිනවා මේකේ ලිය ඔබ සම්මේලනයේ ලියාපදිංචි කර දීම අවශ්‍යය ලබා දෙන්න කියලා. එතකොට අපි කරන්නේ ඒ අවශ්‍යය ලබා දෙන්න කලින් අපේ ඒ දිස්ත්‍රික්කේ හරි පළාතේ නියෝජිතයා සහ ඒ නිලධාරියා අපි ක්‍රීඩා සමාජයට යවලා ඒ අවශ්‍ය සුසුකම් සපුරලා තිනවද කියලා අපි මුලින්ම බලනවා. අවශ්‍ය උපකරණ වාතාශ්‍රය වර්ග ප්‍රමාණය විශේෂයෙන්ම කියන්නේ දැනුමලත් පුහුණුකරුව එහෙම ඉන්නවද කියලා ඒව බලලා තමයි අපි අවශ්‍ය අවසරය ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක සම්පූර්ණ කරගන්න අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. ඉන්න අතුරු තමයි ඒගොල්ලන්ට ඒ ක්‍රීඩා සමාජය අප සම්මේලන ලියාපදිංචි කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි නීත්‍යානුකූල ස්වභාවය. ඒක තමයි නියම ක්‍රමවේදය. මම හිතන්නේ නිහල් මහත්මිය හොඳ හැටි පැහැදිලි කළා මේ පිළිබඳව කොහොමද නීත්‍යානුකූලව ඔබ මේ සංවිධානයක් එමත්නම් ක්‍රීඩා සමාජයක් පවත්වාගෙන යන්නේ ආරම්භ කරන්නේ මේ කාරණාව පිළිබඳව මම හිතන්නේ ඔබට වැටහෙන්නට ඇති. ඒ පිළිබඳව නිහල් මහත්මිය අපිත් එක්ක කතා කරන අවස්ථාවේදී ඒ වගේම නිහල් මහත්මිය දැන් මේ තරඟයට දැන් 19 වෙනිදා පැවැත්වෙන තරඟාවලියට යම් කිසි වයස් කාණ්ඩයක් තිබෙනවාද මේ තරඟකරුවන්ගේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. අතරම සංග වයස් කාණ්ඩය කියලා ඇහුවොත් එම අතරම අවුරුදු 21කින් පහළ තරඟයේ තිනවා. ඊට අමතරව බර පන්තීන් සඳහා තරඟ පැවැත්වෙන. ඒතර අවුරුදු 21කින් පහළ තරඟයට ඒ තරඟයේදී බර පන්තීන් පැවැත්වෙන්නේ නැහැ. සීලුම් බර පන්තීන් අපි බර පන්ති කොටස් දෙකකට බෙදලා තමයි තරඟේ පවත්වන්නේ. 21කින් පහළ කිලෝග්‍රෑම් 70ට වැඩි සහ කිලෝග්‍රෑම් 70ට අඩු වශයෙන් දෙකට කඩලා අපි ඒකේ දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ගෙනල්ලා ඉන්න අතුරු ඒගොල්ලෝ සමස්ත අවුරුදු 21කින් පහළ ජයග්‍රහකය තෝරනවා. ඊට අමතරව බර පන්තීන් තියෙනවා. ඒ ඒකේ ජයග්‍රහණය කරන අයට සහ ඒකේ පරාජය වෙන අයටත් ඒ කියන්නේ ඉදිරිපත් වෙන්න පුළුවන් බර පන්තීන් වලටත්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 55 60 65 70 75 80 85 වැඩි වශයෙන් බරපන්තිනුත් තියෙනවා. ඒවට සහභාගි වෙන්න පුළුවන්. ඒත් එක්කම නිහල් මහත්මයා දැන් අපි කතා කරා මේ වයස් කාණ්ඩ පිළිබඳව මේ ක්‍රීඩකින් සංඛ්‍යාව පිළිබඳව ගොඩක් කරුණු අපි කතා කරලා තියෙනවා. ඒත් එක්කම මේ ආධුනික අයෝමිය පුරුෂයා තේරිමේ තරගාවලියේ ජයග්‍රහකයා කොහොමද අපි තෝරන්නේ? මොන වගේ මේ තරගාවලියේ මේ ජයග්‍රහකයා තීරණය සිදු කරන්නේ? ඔව් ඒකට විශාල ක්‍රීඩක ප්‍රමාණයක් සහභාගි වෙනවා. විශාල බරපන්ති ඒ කියන්නේ බරපන්තිින් විවිධ බරපන්තිල බර සහිත ක්‍රීඩකයෝ එනවා. එතකොට ඒක නිසා තමයි බරපන්තිින් උඩ බෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපේ බර පන්තීන් වලින් තරඟ පවත්තලා ඒ තුලින් ජයග්‍රහණ ලබනවා 1-2-3 කියන ක්‍රීඩකයෝ. ඒ අතරින් පළවෙනි ස්ථානය ලබා ගන්න සියලුම බර පන්තිවල පළවෙනි ස්ථානය ලබා ගන්න ක්‍රීඩකයෝ අවසාන වශයෙන් තරඟයක් පවත්තලා ඒ තුලින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයා තමයි සමස්ත ශූරතාවලියේ ආධුනික අයම පුරුෂයා වෙන්නේ. ඔව් ඒ වගේම දැන් මේ තරඟාවලිය මම හිතන්නේ දවස පුරාවටම යන තරඟාවලියක් විදිහට තමයි 19 වෙනිදා සූදානම් කරලා තිබෙන්නේ. ඒත් එක්කම අපි ත්‍යාග දීම පිළිබඳවත් කතා කරමු. මේ ජයග්‍රහකීන්ට කොයි ආකාරයෙන්ද ත්‍යාග ලබා දෙන්නේ? ඔව් 19 වෙනිදා මම හිතන්නේ මූලික තරඟ උදේ 8:30ට ආරම්භ වෙනවා. අවසාන මහා තරඟයේ සවස 4:30ට පැවැත්වෙනවා. උදේ ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් තමයි අවසාන මහා තරඟයට තෝරගන්නේ. එතෙන්දී ජයග්‍රහණ ලබන බර පන්තීන් වල 1-2-3 ලබා ගන්න අයට වටිනා කුසලාන සහතික පත්තා පදක්කම් ලබා දෙනවා. ඊට අමතරව 6 වෙනි ස්ථානය දක්වා සහතික පත් ලබා දෙනවා. ඊට අමතරව සමස්ත ශූරතාවලියේ 1-2-3 ලබා ගන්න ක්‍රීඩකයින්ට වටිනා කුසලාන සහතික පත් පදක්කම් සමග පළවෙනි ස්ථානයට එතන සමස්ත ශූරයාට රුපියල් මුදලින් රුපියල් 50,000ද දෙවන ස්ථාන ශූරයාට රුපියල් 30,000ද තෙවන ස්ථාන ලබා ගන්න ක්‍රීඩකයාට රුපියල් 20,000ද වශයෙන් ත්‍යාග ලබා දීමට අපි සූදානම් කර තිබෙනවා. ඒ වගේම නිහල් මහත්මයා දැන් මේ තරඟවලින් අනතුරුව ජාත්‍යන්තර තලයේ නියෝජනය කරන්න උන්ට අවස්ථාව තිබෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔව් සංක දැන් මේකේ ඇත්තට මම මුලිනුත් කිව්වා මේක ආධුනික තරඟයක්. මේ ආධුනික තරඟයකින් තමයි ජාතික මට්ටමට සූසුකම් ලබන්නේ ක්‍රීඩකයෝ. මෙතෙන්දී ඇත්තම දක්ෂ ක්‍රීඩකයෝ සමස්ත ශූරයා බොහෝ අවස්ථාවල සමස්ත ශූරයා සහ බරපන්තීන් වල ජයග්‍රහණ ලබන ක්‍රීඩකයෝ ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ බිහි වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ජාතික මට්ටමේ තරඟ නියෝජනය කරන අවස්ථාව ලැබෙනවා. ඒ වගේ ජාතික මට්ටම තරඟ වල ඉදිරිපත් වෙලා එතනින් ජයග්‍රහණය ලබනකොට සහ මෙතනින් මේ ආධුනික අයම ශූරයා තරඟාවලියෙන් ජයග්‍රහණ ලබන ක්‍රීඩකයන්ව අපි ඇත්තරම සංචිතගත කරනවා. ඒ වගේම අපි ලේඛනගත කරනවා. ඒ අනුව තමයි අපි ඊට පස්සේ ජාත්‍යන්තර තරඟ වලට මේ ක්‍රීඩකයන්ව අපි යොමු කිරීමට කටයුතු කරන්නේ.
මම හිතන්නේ අද දවසේ මේ කතා කරමු කරුණු කාරණාවත් එක්ක ඔබට ප්‍රහටෙන්නට ඇති මේ තිබෙනා වූ තරගාවලිය පිළිබඳව ඒත් එක්කම මොන ආකාරයකද මේක පැවැත්වෙන්නේ මොන බරපන්ති ඔස්සේද පැවැත්වෙන්නේ මේ කරුණු කාරණා සියල්ල පිළිබඳව ඔබ මේ වන විට දැනුවත්ව ඉන්නට පුළුවන්. ඉතින් අද දවසේ මේ අඩහොරාවේදී අපි කතා කළා මේ පිළිබඳව. ඒ සමගින් අපිත් එක්ක එකතු වුණේ කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ගරු ලේකම් නිහල් වීරතුංග මහතා. ඉතින් ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ අඩහොරාවේදී මේ කරුණ කාරණාවන් අපි බලන් ඉන ආදරණීය ප්‍රේක්ෂකීන්ට දැනුවත් කරන්නට එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් අද වැඩසටහනෙන් ආයුබෝවන් කියලා සමු දෙනවා ඔබතුමන්ට. ආයුබෝවන් සංක ඇතර මට සියස රූපාණී මේ අවස්ථාව ලබා දුන්නාට අප සම්මේලන වෙනුවෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට නැවතත් මතක් කරන්නම් අගෝස්තු මාස 19 වෙනි සෙනසුරාදා දින තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. තරගාවලිය හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ශ්‍රමණාගාරයේදී පැවැත්වෙනවා. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා මේ තරගාවලිය නරඹන්නට පැමිණෙන්නට හොරණ ශ්‍රීපාලි රංගශාලාවට. ඉතින් මේ දේවල් මතක් කරන ගමන් අපි සුදරම් වෙන්නේ අද දවසට මේ විශේෂාංගය නිමවටපත් කරන්නට. නමුත් නෙළුම්බිලේ තවත් විශේෂාංග ගණනාවක් තිබෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා ඒ විශේෂාංගත් සමගින් මීළඟට එකතු වෙන්න.